මම ඩොක්ටර් සමිත ගිනිගේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය. පෑ 24 තුල ලංකාවේ වාර්තා වෙන්නේ එක් COVID-19 රෝගියෙකු පමණයි. ඒ රෝගියත් ඇත්තටම වාර්තා වෙන්නේ මීට ඉස්සර තහවුරු කළගත් රෝගියෙක්ගේ මේ සමීප ආශ්‍රිතයෙක් හැටියට තමයි වාර්තා වෙන්නේ. එතකොට ගත වූ පෑ 24 තුල අපේ මේ සාම්පල මතන 400කට වඩා අධික සංඛ්‍යාවක් කරලා ඒ අතරින් තමයි එක්කෙනෙක් ඔය විදිහට තහවුරු වෙන්නේ. ඔහුත් ඒ වාහිතකරු ඇයත් මේ ඇත්තටම කිසිම රෝග ලක්ෂණ කිසිවක් නැතිව මේ වෙනකොට අපේ ආවේශන පද්ධතිය හරහා නිරෝධානයට ලක් කරපු ඒ පවුලක කෙනෙක් තමයි වාර්තා වෙන්නේ. ගත වූ පෑ 24 විතර මේ වෙනකොට ලංකාවේ මේ සමස්ත රෝගීන් සංඛ්‍යාවේ අනුව 190ක් වෙනවා. ගත වූ පෑ 24 තුළ රෝගීන් දෙදෙනෙක් රෝහල් වලින් ඩිස්චාර්ජ් වෙලා තියෙනවා. මේ වෙනකොට අපේ තහවුරු කළ රෝගීන් 135 දෙනෙක් රෝහල් තුනක ප්‍රතිකාර ලබනවා. ඊට අමතරව සැකකටයුතු රෝග ලක්ෂණික ලක්ෂණ තිබිච්ච 242ක් මේ රෝහල් වල ඉන්නවා. එතන විශේෂ ලක්ෂණය තමයි පසුගිය දින තුන පුරාම ඒ සායනික ලක්ෂණ එක්ක මේ රෝහල් ගත වෙච්ච කිසිම රෝගියෙක් තහවුරු වෙන්නේ නැහැ. සාම්පල විශාල සංඛ්‍යාවක් කරලත් අමතරව තහවුරු වුණ පහුගිය දින තුනේම තහවුරු වෙන්නේ අපි නිරෝධානයට ලක් කරලා සැකකටයුතු ආශ්‍රිතයෙන් කියලා අපි මේ සොයා බලපු සාම්පල කරපු රෝගීන් අතරින් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. ඒක සාධනීය තත්ත්වයක්. මෙහෙමයි, අපි යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව තමයි ඔය නිරෝධානයට ලක් කරන්නේ. මොකද අපිට බම් පැහැදිලිව කියන්න ඕන දෙයක් තමයි තාම රට තුල මේක ප්‍රජාගත වෙලා නැහැ. මේ රෝගී තත්ත්වය තාම ඒ ආශ්‍රිතනුත් උන්ගේ සමීපේනුත් අතර තමයි මේ මහත කාලේ වාර්තා වෙච්ච සෑම රෝගියෙක්මගේ වැඩිවශයෙන් වාර්තා වෙලා තියෙන්නේ. ඒ පදනම තුල ගත්තාම අපි ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සෑම ආශ්‍රිතයෙක්ම පළමු පෙළ ආශ්‍රිතය දෙවැනි පෙළ යනාදී වශයෙන් සෑම ආශ්‍රිතයෙක්ම හඳුනාගෙන තියෙනවා. ඒ යම්කිසි ක්‍රමවේදයක් අනුව ඒ කාලවකවානු ගන්නේ කරලා ඔවුන්ව දිගින් දිගටම පරීක්ෂණ වලට ලක් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක තමයි අපි දකිනවා විශේෂ ක්‍රමයක්. ඒ කියන්නේ අපි දැන් අපේ ලංකාවේ මියගිය අය අතර කොරෝනා සැදීලා බැලුවම පීපී පාර්ශ්ව විතරයි. මේකට හේතුවක් තියෙනවද? ඒකට මචන් මේ අපි සංඛ්‍යාව අඩු හින්දා එකපාර හැම නිගමනයකට යන්න බෑ. ඒකට තව හේතුකුත් තියෙනවා. අපේ රෝගීන් වාර්තා වෙලා ආපු හුඟ දෙනෙක් මුලින්ම රටට ආපු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපේ ශ්‍රමිකයෝ පිටරට ඉඳන් ආපු. ඉතින් ඔවුන් අතර 80ක් 90ක් විතරම හිටියේ මේ පිරිමි පාර්ශ්වයේ. ඒක වෙන්නට පුළුවන් මේකට එක හේතුවක්. ඉතින් අනිත්තරින්ම සංචරණ කටයුතු සක්‍රීය සංචරණයේ කටයුතු පිරිමි පාර්ශ්වය අතර වැඩි බවක් පේනවා. මේ தத்துவය තව කොච්චර කල් පාත්තාගෙන යාමට හේතුවද? අනිත් කారణ තමයි දැන් අපි වෛද්‍ය ඔබතුමාලගේ මතේ වුණේ දින 14ක් යන කාලේ නිරෝධානය කියන කාරණාව. දැන් මේ 21ක් වීමද මොකද්ද මේ தத்துவ වෙනස් වෙලාද? නෑ, தத்துவ වෙනසක් නෙමේ. දැන් අපි මෙහෙම දැන් විශාල පරිමාණයේ රෝගීන් වාර්තා වෙන අවස්ථාවකත් පවතින தத்துவයයි වාර්තා වෙන රෝගී සංඛ්‍යාව ඉතාමත් මේ අවම මට්ටමට ආපම අපිට ආවේක්ෂණ ක්‍රියාවලිය තව තවත් ශක්තිමත් කරන්න සිද්ධ වෙන. ඒක තමයි එක સિદ્ધාන්තයක්. ඉතින් ඒතර දැන් සිද්ධ වෙන්නේ තවදුරටත් එක ශක්තිමත් කරමින් මේක මේ අපි මේ 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 தத்துவය තවදුරටත් තහවුරු කර ගැනීමේ ව්‍යායාමයක් තමයි මේ වෙනකොට සිද්ධ වෙන්නේ. තව කොච්චර කාලයක් මේ தத்துவය පාත්වාගෙන යාමට සිදු වෙනවද? වෛද්‍ය මතය අතුතුමාලගේ. නෑ, ඒක අසීරු ප්‍රශ්නයක්. ඒක කාලවකවානීයම කියන්නේ හැම දෙයක්ම තීරණය වෙන්නේ එදිනදා පවතින தத்துவයත් එක්ක. ඒතර දැන්ට අපිට මෙමය ජීව විද්‍යාත්මක දෙයකට හරියට කාලවකවානු දීම මම හිතන්නේ ඒක ඉෂාම අසීරු කාර්යයක්. අදට පවතින தத்துவයන් අනුව තව අපි පරිස්සම. මොකද මේක වෛරසයක්. ඒ වෛරසේ ක්‍රියා කරන බීජ අවසන සමයේ හැම දෙයක්ම මේකට අපි ලඟු කරන්නට ඕන. ඒ වගේ තීන්දුව తీරන ගන්න එවැනි தத்துவයක් තුල ඉදිරියේදී තව අපි අනිවාර්යයෙන්ම මේක මේ අපි දැන් මේ අපේ දැන් මේ తాවකාලික මේක අඩු නැයි කියලා අපි මේ අපේ ක්‍රියාදාමයන් ලිහිල් කරොත් ඒක අපේ ඊළඟ මේ ඊළඟ රැල්ල මතුවන්න මේ අනුබල දීමක් වෙනවා. ඉතින් ඒක නිසා මේ අපි පත් කරගෙන තියෙන මේ හොඳ සාපේක්ෂ හොඳ මට්ටම ඉදිරියට පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වාගෙන යන්න ඕනේ. නැත්නම් ඉක්මනට ලිහිල් කරලා අපි ආයේ මේ මුල් தத்துவෙටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක කිසි විදිහකට මේ රෝගයෙන් බාර්තා වීම සුළු අඩු වීමක් දැකීම අපි ඒක මේ අපේ ක්‍රමවේදයන් ලිහිල් කිරීමට හේතුවක් කරගන්නත් අපි සමහරවිට අපි වැඩිදීමකට ලක් වෙන්න පුළුවන්. ඔව්, මේ වෙන විට අපේ රටේ තුල මේ ටෙස්ටිං
PCR සහ රැපිඩ් කියලා උතුමාලගේ ඒ මේක ප්‍රමාණවත්ද රට තුල මේ කියන්නේ දැන් කරන්නේ මේ පරීක්ෂණ පැහැදිලිව මොකද අපි යම්කි මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන රට අපේ රටේ පවතින තත්ත්වය සංසන්දනය කරන්නට බෑ අනිත් බටහිර රටවල පවතින තත්ත්වයත් එක්ක මොකද ඒ බටහිර රටවල් වලට වෙන විකල්පයක් නැහැ මොකද ඔවුන්ගේ විශාල වශයෙන් මේ ඔවුන් මේ ක්‍රමවේද පටන් ගද්දිම රෝගය විශාල වශයෙන් සමාජගත වෙලා ඉවරයි ඒකට අපි සාපේක්ෂව ගත්තම අපි මේ ක්‍රියාමාර්ග ඔක්කොම ගත්තේ රෝගය තාමත් අපේ විශාල වශයෙන් සමාජගත වෙලා නැති අවස්ථාවක අපි අපේ රටට මේ රෝගීන් එක්කෙනා දෙන්න මේ පිටරටවලින් එන අවස්ථාවෙදිම එතත් ඉස්සර ඉඳන් අපි ක්‍රියාමාර්ග ගත්තා. ඉතින් ඒකෙන් හින්දා අපේ රටේ මේ ටෙස්ටින් සම්බන්ධ කරන ක්‍රියාමාර්ගය අපිට සංසන්දනය කරන්න බෑ බටහිර රටවල් එක්ක. ඉතින් එතකොට තාමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම COVID-19 වලට මේ පාවිච්චි කරන්න පුළුවන් හොඳමත් ඉතාමත් මේ උචිතම ටෙස්ට් එක හැටියට කියන්නේ මේ රියල් ටයිම් PCR ටෙස්ට් එක. ඉතින් ඒකට රටක් විදිහට අපිත් අපේ නිර්ණායකයේ එකයි ඒ ටෙස්ට් එක තමයි භාවිතා කරන්නේ. ඒ අවශ්‍යතාවයන් අනුව අනිවාර්යයෙන්ම අවශ්‍ය සෑම කෙනෙක්වම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඒ ටෙස්ට් වලට ලක් කරනවා. උදාහරණයක් සායනික යම් කිසි සැකකටයුතු සායනික රෝග ලක්ෂණත් එක්ක රෝහල් වලට එන සෑම කෙනෙක්වම ඒ පරීක්ෂණයට මේ වෙනකොට ලක් කරනවා. ඊට අමතරව ඒ රෝග විශාල මේ වසංගත රෝග විද්‍යාව අනුව මේ විශ්ලේෂණය කරමින් සෑම යම් කිසි හෝ සුළු හෝ මේ රෝගයේ මේ සර් වෛරසය සර්ගත වෙලා තියෙන පුළුවන් කියන සෑම කෙනෙක්වම අපි අධ්‍යයනය කරමින් ඔවුන් ක්‍රමානුකූලව පරීක්ෂණ ලක් කිරීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. අසනවාදී මහන්සි දැන් ඔබතුමාලගේ වෛද්‍ය මතය අනුව තමයි රට පවතින්නේ මේ තා රඳවාගෙන ඉන්නේ. හරියට වතුර යට රෝබෝලක් තියන් ඉන්නවා. ඔබතුමාලගේ ඉදිරියේ ජනතාවට දෙන්න තියෙන මොකද්ද පණිවිඩය දැන් මේ ඔබතුමාලගේ මත හින්දා තමයි මේ රට මේ තත්ත්වයේ පවතින්නේ කියන්නේ ඒ කියන්නේ ලෝකෙ දියුණු ආහාර ලෝකෙට විතරක් මේ යාන අයව රටවල් වලට බැරිලා තියෙනවා මේ තත්ත්වේ පාලනය කරගන්න. ආයතර කියන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකින් දෙන හැම මේ උපදේශකම පිළිපදින්න. මොකද අපි විශාල වගකීමකින් මේ තත්ත්වයන් නිරන්තරයෙන් අධ්‍යයනය කළා. මොකද අපේ මූලික පරමාර්ථය මේක අපි මේක මේ තත්ත්ව ඉතාමත් කාර්යක්ෂම විදිහට පාලනය කිරීම ඒ හින්දා තමයි මේ නිර්දේශ මේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ තව දුරටත් මම හිතන්නේ ඉදිරි සතියේ කමාරයත්ලද අපිට මේක මේ විදිහට ඉතාමත් මේ දැඩි මේ පාලන ක්‍රියාමාර්ග ගැනීම සිද්ධ වෙනවා. ඒක උචිතයි. මොකද එහෙම නැතුව සුළු හෝ මේ වැරදීමක් වෙලා මොකද මේක වෛරස් රෝගී තත්ත්වයක්. රෝගීන් කීප දෙනෙක් සමාජගත වීම ප්‍රමාණවත් වෙන්න පුළුවන්. අපිට තව තව සුළු රෝගීන් සංඛ්‍යාවක් වාර්තානේ. එහෙමනොත් අපිට මේ ක්‍රියාදාමය ආයෙ මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. ඉතින් මේ ළඟ තාම අපි ළඟා කරගත්තු හොඳ තත්ත්වය දිගට පවත්වා ගන්න නම් ඒවා තවදුරටත් මේ ක්‍රියාමාර්ග පවත්වා ගැනීම අවශ්‍යතාවය තියෙනවා. ඒක මතයක් විතරයි. මොකද විද්‍යාත්මකව මත දැන් ඕනම දෙයක් විද්‍යාත්මක දෙකදී මුලින්ම ඉදිරිපත් වන්නේ මතයක්. ඉතින් මේ මතයක් කියන එක 100%ක්ම මේ පිළිගන්නත් බෑ නැත්නම් බැහැර කරන්නත් බෑ. ඉතින් එහෙම ඒක මුලින්ම වෙන්නේ විද්‍යාත්මකව අපි කියන හයිපොතීසිස් එක කියලා මතයක් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඒ මතය තහවුරු කරන්න අපි විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන්නට ඕනේ. ඉතින් දැන් දැනට තියෙන මතු පිටින් තියෙන දත්තයන් අනුව යම් සාධනීය තත්ත්වයක් තියෙනවා. මොකද BCG එන්නත මේ බහුලව කියන්නේ මේ ප්‍රචලිතව භාවිතා කරන රටවල් වල යම් මේකත් යනවා. ඒක විද්‍යාත්මකව තාම මේ හරියටම ඒක මේ ඔප්පු කරන්න මේ වෙනකොට යම් රටවල් වල පරීක්ෂණ පවත්වමින් තියෙන තිය ප්‍රතිඵල එනතුරා ඒක ගැන අපිට කියන්නේ පැහැදිලි මේ නිගමනයක් දීම අපහසුයි. තාම ලෝකෙ වේතක් හොයන්නේ නැහැ. තාමනේ.